අයිබුවන් වෙනස් ලෝකය YouTubeුප් නාලිකාව ඔබ වෙත නිරන්තරයෙම ඉතාමත්ම වටිනා වැඩස්ට්‍රාන් ගෙනනවා. ඉතිං අදදිනේදී අපි වෙනස් ලෝකය YouTubeුප් නාිකාවෙන් ඔබ වෙත ගෙනෙන්නේ දෙදහස් විෂි දෙක වර්ෂයට අදාළව අංක විද්‍යාත්මක පලාාපලේ. අපි බලමුහෙනම් අංක විද්‍යාව අනුසාරයෙන් ඔබගේ ජීවිතයට දෙදස් විසි දෙක වර්ශය කොයි විද බලපෑමක් ඇති කරනවාද කියෙන කාරණ. විස්සයි විසිද් දෙක දෙක එකතු කිරීම බින්දුව එකතු ීම දෙ එකතු කිරීම දෙක එකයන්නේ අගය හය අගය හය වන වස්සරක් විදිර අපිට දෙදස් විසි දෙක වර්ෂය හඳුනාගන්නට පුළුවන්. අංක හය පිළිබඳව අපි සාකච්ඡා කරාති අංක හය විද්‍යානුකූලව අයත්වනග්‍රහයික්කන්නෝ. මෙන්න මේ ගහය තමයි ආස්පුජිත් කවුද මේ ආස්පුජිත්. ආස්පුජ්ජිත් කියර කියන්නේ සිකුරු ග්‍රහයා. එහෙනම් දෙදස් විසිධකවර්ෂය අයිතිවෙන්නේ සිකුරු ගහයාට. මේ වස්සරට අදාල පලාපල විග්‍රහ කිරීමේදී. ඔබගේ දයිව අංගය කියනෙ එක ගණණය කර ගැනීම ඉතාමත්ම වැදගත් කාරණයක් බවට පත්වනම්. මේ නිසා ඔ ඔබගේ දයිවාංකයේ හඳුනාගන දයිවාංකය ලබාගෙන තමයි මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට බලන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට කොහොමද ඔබ ඔබගේ දයිවාංකය ගණනය කරගන්නේ. මේ සඳහා ඔබ කළයුතුවන්නේ ඔබගේ උපන්වර්ෂය එකතු කරගන්න. උපන් මාසය ඒ තියෙන අගන්ටික එකතු කරගන්න උපන්දිනයඉහිතියෙන අගයන්ටික එකතු කරගන්න. මෙන මේ ටික එකතුකට ලබාගත්ත අගය එහම නැත්තන් ලබාගත්ත අංකය අනුව දමයි ඔබගේ දයිව අංකය සකස් කරගැනීමේ හැකියාව ඔබට එන්නේ. දැන් මේ තරමකා පැහැදිලි නිසා අපි උදාහරණයකොත් ගමුක දස් විසිද් දෙකවර්ශය මුදාහරනය ගමකු දෙරස් විසිද් දෙකවර්ෂය එකයි එක ජනවාරි පලවැනිතා උපන් අයිකුගේ අපි බලමු දයිවාංකයේ කොහොමද කියලා දැන් මේ දෙදස් විසිද් දෙක දෙක ධන බිින්දුව ධන දෙක දන දෙක එකන අගේ හයන ඉට පස්සේ එකයි එකන එතකොට එතන තියෙනගේ බිින්දුව දන එක එකයි ඉරඟට අගේ දිනේ අංකය බින්දුව ධනය එක ඒත් එකයි. එතකොට හයට එකතු වෙනවා එක ඊට එකතු වෙන තව එකක්. ඔන්න අංකාට අංක අට තමයි ඒ පුද්ගලයාගේ දයිවාංකය ඉති මේ විදිර බලද්දි මේ අංක විද්‍යානුකෝලව එන දෝෂයන් සඳහා කොහොමද ඔබ කටයුතු කරන්නට ඕනි ඔබට මොකක්ද කරන්නට තියෙන ප්‍රතිකාරමය ඒගෙන ඔබ විශේෂයෙන් උුණන්දුරෝනිි ඔබට මේ සඳහා පයිරා කාට් පතා. එහෙම නැත්තාම් පිරමීද කාට් පතා. ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා ප්‍රතිකර්මයක් විදිරිදිින් මේ ප්‍රතිකර්ම ක්‍රමවේදය ඔස්සේ ඔබට අංක විද්‍යානකූල ප්‍රතිකර්මයක් පවටයි ඒ පත්වවෙන්නේ. ඉරිය නිසා එවැනි අංක විද්‍යානකූල ප්‍රතිකාර්ම භාවිච්චි කරන්නට ඔබට හැකාවතින අංක විද්‍යාන කූලව දෝෂ හඳුනා ගැනීම අතර තුරදි. ඉිරි මේ විදිහට අපි බලමු දයිව අංකය ඔබේ ආවනි දැ අන්නේ අංකේට අදාළ පලාපල විස්තරය කොයි විදිහට ද දෙදස් විසි දෙකවර්ෂයට ක්‍රියාකාරී වෙන්නේ කියෙන කාරණය. ඔබගේ දයිවාංකය විදිහට ඔන්න අංක නමය පැමිණාද. එහෙනම් මේ පලාපලය ඔබ වෙතයි. අංක නමය අයිතිවන සුවිශේෂි ගහයෙක්කින්නවා. ්‍රහයා කෞුදයකි ර අපේ පළමු මේ අංක නමයට අදාළව සොයා බලමු. ලෝ හිතාංග කියෙන ග්‍රහයාට තමයි මේ අංක නමය අයිති වෙන්නේ.ඒ කියන්නේ කුජග්‍රහය කුජග්‍රහයාට අයිති දයිවාංකයකුයි ඔබට හිමිව පවතින්නේ අංක විද්‍යාවට අනුව. දෙදස් දිසි දෙක වසරේ අංකේ අගේ වෙච්ච අග හය හා දයිව අංකය. ඔබගේ පැමිණි අංක නමේනේ ඔන්න ඔය අතර ගැලපීමටත් ඉතාත්ම වැදගත් ඔබට කවරාකාර පලාපල පිරිනවමනවාද කියෙන කාරණය පිළිබඳ විග්‍රහ කරද්දි. එරි මේ අංක නමය හිමියන් එ අංක හය හොඳින්ම ගැලපෙන ස්වභාවයකොයි පෙන්නුම් කරන්න. ඉතා යහපත් ශුබදායි පලයන් පිරිනැමෙන දෙදස් විසි දෙක වර්ෂයකොයි ඔබට උදාවෙන් නිතිය නිසා. මේ ශුබභ කාරණයත් එක් ශුබදායි පල හිමිවීමත් එක්කයි ඔබ දෙදස් විසි දෙක වර්ෂයට පියමනින්නේ. එත් සමඟ අපි බලමුෝ ඔබට තව කවරාකාර පලයන් නට මේ දෙදස් පිසි දෙක වර්ෂයේදී ඔබට පියමණඉන්නට පුළුවහඳ ගෙන කාරණය. වංචනික හසුවීීම ලින් ඔබ ආරක්ෂාාවන වර්ෂයකුයි දෙදස් පිසි දෙක තිය නිසා. ඔබ නොදැන ඔබ විධාකාර හස්සුවීමට ලක්වවෙන්නට ඇති. ඉතින් එද දස් විසි දෙකවර්ෂයේ එවැනි වංචනික හසවිමලින් ඔබ ආරක්ෂාවන ඔබට රැකවරණය ලැබෙන වර්්‍යයක් විදිටයි ඔන්න පෙන්නුම් කරන්න. නීතිමය ගැටලුවලින් සහන හිමිවන වසරක් හිටිය නිසා ඔබ අම්කිසිවිදිියකින් මේතාක් කාලයක් නීතිමේ ගැටලුවලින් පීඩා විඳිමින් හිටියානක්. එවෙන නීතිමය ගැටලුල් නිසා ඔබ මානසික වර්ශයෙන් ආර්ථික වශයෙන් විවිධාකාර අපහස්ථාවලට ලක්වෙලා හිටියානම්. ඔන්න ඔබට වි සහනයන් හිමිවන සහනයන් පිරිෙන වෙන ශුබදායි පලයන් හිමිවන දෙදස් විසි දෙක වර්ෂයකෝයි ඔබට උදා වෙන්නේ. හෝටල් හා සංචාරක ව්‍යාපාරවලට සහන හිමිවන කාලයක් හිමි වර්ශයක් විදියට දෙදස් විසි දෙකවර්ශය නම් කරන්නට පුළුවන්. වැඩිමල් සහෝදර උපකාරීත්්‍යය ඔබ හා බැඳී පවතින වර්ශයයක් ඉතිය එනිසා ඔබට ඒ සහෝදරයන් වැඩ මහ සහෝදරන විශේය. ඔබට විශේෂත උපකාර පිරිණමෙන දෙදස් විසිද දෙක වර්ශයකයි ඔබට උදාවේ නනිතිගේ වාසනාවන්ත ගුණයා ඔබ සතුවතියෙන වර්ෂය. ප්‍රමාදව තිබූ රැකයා උසස්සීම් හිමිකන් නෝබට මහිතා කල් යමක හිවිදයගින් පරක්වුණනානම් රැකයා වේ උසස්සීම්. රැකියාවේ ඉහල තැනකට යන්නට. ඔගේ වැටුක්ර්දක එකතු වෙලා ලැබෙන සවභාවයක් ඔබ වැට පර්දික ප්‍රමාද වෙලා තිබුණවානම්. ඉතින් අන්න ඒවාගේ රැක්කයා උසස්වීම ඔබට හිමිකරම දෙදස් විසි දෙක වර්ශයයක් වේ ඔබට උදාවෙන්නේ. ඔබ විදාායක ශ්‍රේණයෙකුනම් තවදුරටත් වැඩි දීමනා හිමවනතත්වයක් ඉතින් ඔබ යම්කිසිදගින් විදායක ශත්‍රේණී රකාවක නියුතු කෙනෙක් න මොන්න. ඔබට තවදුරටත් වැඩිවන දීමනාවන් හිමිවන දීමනාවන් වැඩිවන වර්ෂයක්ට දෙදස් විසි දෙක වර්ෂය පත්වෙනවා. වන්දනා චාරිකා. අවහිර බාධ ඔබ සතු වෙන යිති වන්දනා චාරිකාවල යෙදීමට අපේක්ෂාවත් තිනුව ඔන්නේමට අවහිර බාධාවන් ඔබට මෝණපාන සිදුවන ඒවා ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවන වර්ෂයක ගුණෙකුත් ඔබට ඇතිකන්නවා. ඥාතිීන්ගේ ගැටලුවලට ඔබ මහුණපාන වර්ෂයයක් ඉතියනිසා ඥාති ඇසුරයේදී විශේෂයම ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ ඥාතිීන්ගේ විවිධාකාරය මත ගැටු මෙම නැත්තම්. විධාර ගැටීීමම් නිසා බ ගැටලුවට මොහුණ පාන්නට හිමිකම තියෙන වර්ෂයකි තිය නිසා එවැනි ගැටලුවලින් වැඩිදුරට ඔබ ඒවාගේ පැටලෙන්නැතුව. ඔබ නිදහස්වෙන්නට ඔබ උත්සාහ ගතයුතු වර්ෂයක් විදිටයි ඔන්න කියන්නට තියන්නේ. නව නිවාස ඉදිකිරීම. නව වාහන මිරදී ගැනීම් සඳහා. ශුබදායි ආරම්භයක් ලබාගන්නට පුළුවන් වර්ෂය කිරියේ නිසා ඔබගේ බලාපොරොත්තුව නව නිවාසයක් කිදිකිරීම හෝ වේවා නව වාහනයක් මිලදී ගැනීම හෝ වේවා ඔබට ඒ සඳහා ශුබදායි ආරම්භයක් ගන්නට ඔන්න ඉතාමත්ම සුදුසු ඒ සඳහා ශුභ පල හිමි කරන ඔබට ඒ සඳහල් ලැබීම පවතින හිමිකම පවතින්න ශුබදායි වර්ශෂයකයි දෙදස් පිසි දෙකලෙස ඔබටු දා වෙන්නේ. සංනිවේදන ශේෂත්‍රයට. කටහට මෙහේවා කරන වෘතින් වොල. ජය අත්තන තත්වයකුත් පෙන්නුම් කරනොයිදේ හේතුව නිසා ඔන්න ඔබට ඒ සනිවේදන කටයුතුවලදී එමනැත්තම් එවැනි වෘතික ඔබ නිරතුනම් ඔන්න ඔට එහිත්ජාය අත්තන ස්වභාවයකයි ඔබට පෙන්නුම් කරන්නේ. දයිව අංක නමේ ලාබීන්ට වාසනාවන්ත වසරක් නිසා බොහෝ අපේක්ෂා හි ඉටු කරගන්නට ඔබගේ ඒ සිතුම් පැතුම් වලට යන්නට හැකි ගුණයක් පවතින වර්ෂයක් බවට කියන්නට ඕනිතිේ නිසා එවැනි. ඔබ වෙත හිමි කරන දෙදාස් පිසි දෙක වර්ෂයකොයි ඔබට උදාවෙන්නේ. ඉතින් ඔබට විශේෂයම කියන්නට ඕනි මේ අංග විද්‍යාවට හසු නොවන ඔබගේ ශුභපලයන් පිළිබඳව දැනකන්නට ඔබට ඔබ උපන් තොරතුර ටිකා අපිට තිරේ දිස්වන වචෂැපාන්කට යොමු කරලා දැනකයාගන්නට පුළුවන් කම ලැබෙන ේ නිෙසා ඔබට එවැනි තත්ත්වයක් හිමිරනවා දහෙම නැත්තම් අංක විද්‍යාාවන් කියවන කාරනාවට යම්. විරෝධතාවයක් පරස්පරතාවයක් ජෝතිශ්‍යය අනුව එල්ල වෙනවද කියන කාරුණ කාරණ පිළිබඳව ඔබට නිවැරදිව දැනකියයා ගන්නට ඔබට හැකියාව පවතිනොතිය නිසා ඒ කටයුත්තට ඔබට දෙදස් විසි දෙකවර්ෂය කොයි විදිරිහද බලපාන්නේ කියන කාරණෙ ජෝතිශ්‍යය අනුව දැනගන්නටත් හැකියාව පවතිනවා. ඉතින් අදදිනේදී අපි දයිවාංක නමය හිමියන්ගේ සුවිශේෂී අනාවරණයක් තමයි සිද්ධ කරේ දයිවාංක නම හිමි ඔබට ඒද වික වර්ශය ඉතාමත්ම ශුබදායි පලයන්ම හිමිවන ඔබගේ හැකිහාාව ව්‍යාපාරය ඉදිරිට යන ආදායම්මාර්ග සරුවන තැන්පත්්ධනන්නේ වැඩිවන ඔබගේ පවල් දිවිය සතුටන්ගේ වන්නට හැකි. නිරන්තරයෙන් පෝෂණය පි පඳව ඔබට අධානය යොම කරට හැකි පවුලේ පෝෂණය සංවර්ධනය වන දරුවන්ගේ හතහක කටයතු. සාර්ථ වන සෞභාග්‍ය සාමය පවර්ෂයක්වෙන්නට ප්‍රාර්ථන කරමින් අදදිනේ අපි වැඩසරහින් ඔපෙන් සමගෙන යනවා අයිබෝන්.